ගෞරවනීය ස්වාමීන් වහන්ස දැන් ඔබ වහන්සේ අපිට පැහැදිලි කරන ආකාරයට ධර්මීය විවේචනය කිරීම දැඩි අකුසලයක් නේද මේ නෝනා අත වශයෙන්ම අපිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රගත ධර්මය ඒ විනය ධර්මයන් අභිධර්මයන් කියන කාරණා අපි විවේචනය කරන්න ඒවා වැරදි අර්ථකථනය දෙනකොට අපිට ලොකු සැපයක් දැනෙනවා ඒක ආස්වාදයක් ඒ ආස්වාදය කියන්නේ ධර්මයේ සක්කාය දිට්ඨිය කියන කාරණේ නමුත් ඒ ආස්වාදයන් නිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මයන් විකෘති කරලා සමාජගත කරන මොහොතක් පාසා ජීවමාන සාස්තුන් වහන්සේට හිංසා කිරීමේ බලවත් අකුසලයේ අපිට තින් සිද්ධ වෙනවා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ඒ වගේම නිරයතුරුවම දක්ෂ වෙන්න යම් කෙනෙක් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අපි කියන පිළිම වහන්සේලා තියෙනවනේ නේද එතකොට දැන් පිළිම වහන්සේලාට අගෞරව කරන්න ආව කොච්චරයි ඉන්නවද දැන් මට මතකයි මං එක්තරා ගම්මානයක ජීවත් වෙනකොට ඒ ගෙදර නෝනා නිරයතුරුවම බුද්ධ වන්දනාවන් කරන උදේ හවස නමුත් ඒ නෝනාගේ මහත්තයා හැමදාම බීමත්වයි ගෙදර එන්නේ එයා ඒකට කැමති දවසක් කොහොමරි මේ නෝනා වන්දනා කර කර හවස ඉන්නකොට බීමතින් මහත්තයා ගෙදර ආවා ගෙදර ඇවිල්ලා කතා කළා නෝනා කතා කරන්නේ නැහැ නෝනා බුද්ධ වන්දනාව කරනවා ඒ ගැන හිතුවෙත් නැ මේ මහත්තයා මොකද කළේ ඒ වචන වලින් මං ඒ වචන කියන්නේ නැහැ තරපරුස වචන වලින් කියලා තින්නේ ඒ වචන අපිට කියන්න බෑ ඒක මං සාමාන්‍ය කෙනා ඔයාට කන්න දෙන්නේ මමයි නමුත් ඔබ මේ වන්දනා කරන්නේ කාට හරි තේන්නාද ඔබ වඳින්න ඕනේ මටයි කියලා අර බුදුරයන් වහන්සේගේ පිළිම ආරම් පොලේ ගහලා තිනවා බීමත්ව එතකොට බලන්න ඒ මොහොතේ පිළිම වහන්සේ නමක් පොලේ ගැහුවත් නෝනා එය ජීවමාන බුදුරජාණන් වහන්සේට කළා වූ හිංසනෙට සමාන අකුසලයක් සිද්ධ වෙනවා මොකද බුදුරයන් වහන්සේ කියන චේතනාවේ අර සකස් වෙනවානේ බුදුරයන් වහන්සේ කියන චේතනාවේ අර සකස් වෙනවා චේතනාව සකස් වෙනයි ආයක පිළි පොලේ ගහන්නේ ඒ වගේමයි නිරේතුරුවම මේ වෙසක් සමයේදී බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ නම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය මුල් කරගෙන යම් කෙනෙක් වැරදි ක්‍රියාවක් කරන මොහොතක් පාසා ඒ සෑම වැරදි ක්‍රියාවක්ම නොනා ජීවමාන බුදුරජාණන් වහන්සේට හිංසා කිරීමේ අකුසලයේ සිද්ධ කරගන්න බුදුරජාණන් වහන්සේට ජීවමාන සාස්තුන් වහන්සේට කරන්නා වූ අකුසලයේ අපි සිද්ධ කරගන්න නමුත් මේවා කරන්න අපිට හරි ලේසියි දැන් වෙසක් සමයක වෙසක් අසිරිය බලන්න ගිහිල්ලා සද්ධාව යන්ත පිලිසුත් අම්මල තාත්තල සද්ධාවෙන් මේවා බලන්න යන පිලිසකුත් ඉන්නවා බුදුරයන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් මේවා බලන්න යන පිලිසකුත් ඉන්නවා මේවා තුලින් යහපත් දෙයක් ජීවිතයට එකතු කරගන්න බලාපොරොත්තු වෙන යන පිංගතුල්ලාත් ඉන්නවා